ගොඩක් ආදරෙන් ඔයාලා හැමෝම පිළිගන්නවා. අද කියලා දෙන්නේ තුඹ කරවිල හදන තවත් විදියක් ගැන. ඉතින් ඔයාලා අපේ channel එකට අලුත් නම් subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම රසවත් අදහසක් පහලින් comment කරන් යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි බලමු කොහමද හදාගන්නේ කියලා. මේක හදාගන්න අපිට ඕන වෙනවා තුඹ. මේ තුඹ කරවිල ග්‍රෑම් 250ක් හොඳට හොදලා කපලා අරන් තියෙන්නේ. මේ විදිය හැඩයකට තමයි මම කපලා තියෙන්නේ. ඔයාලට කැමති හැඩයකට කපා ගන්න පුළුවන්. ඊට පස්සේ හාල් මැස හොඳට සෝදලා අරන් තියෙනවා. ලොකු ලුණු ගෙඩියක් කපලා අරන් තියෙනවා. කොච්චි කරල් තුනක් තියෙනවා. ඊට පස්සේ කරපිංචි දෙකක් තියෙනවා. සුදු ලුණු ගෙඩි දෙකක් තියෙනවා. පොඩි බික් දෙකක්. ඊට පස්සේ තක්කාලි ගෙඩියක් අරන් තියෙනවා. මේක ටිකක් අමු තක්කාලි ගෙඩියක් තමයි මම ගත්තේ. ඉදිච්ච තක්කාලි වලට වඩා පොඩි වෙනසක් තියෙන නිසා අමු තක්කාලි වල. ඊට පස්සේ ඕන අපිට අබ කහ කුඩු තුන පහ කුඩු බදලා නැති තුන පහ කුඩු තමයි අද එකතු කරන්නේ. මිරිස් කුඩු, ලුණු කුඩු, පොල් තෙල්. ඊට අමතරව වතුර ටිකක් ඕන වෙනවා. වතුර හරි පොල් කිරි හරි ඔයාලා කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම අද දාන්නේ වතුර. ඊට පස්සේ අපිට මේක හදාගන්න භාජනයක් ලිපේ තියලා රත් වුණාට පස්සේ පොල් තෙල් ටිකක් එකතු කරගන්න ඕනේ. පොල් තෙල් ටික රත් වෙගෙන යනකොට අබ චුට්ටක් එකතු කරගන්න ඕනේ. ඇඟට විසි වෙනවා නම් මේ විදිහට වහගන්න. අබ ටික පිපුරුනාට පස්සේ අපි හොදගත්ත හාල් මැස ටික එකතු කරගමු. හාල් මැස රන්වන් පාටට වගේ බැදෙනකම් කලවම් කරගන්න ඕනේ. එක මේ විදිහට බැදීගෙන එද්දී අපි සුදු ලුණු ටික එකතු කරගන්නවා. ඊට පස්සේ කරපිංචි ටිකක් දාගන්නවා. මේ අපි කපාගත්ත දේවල් ටික එකතු කරගන්නවා. ඒකටම අපි කිඹ ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මිරිස් කුඩු තුන පහ කුඩු කහ කුඩු ලුණු ඔය ටික තමයි ඕන වෙන්නේ. ඊට පස්සේ අපි ආයෙ හොඳට කලවම් කරන්න ඕනේ. විදිහට කලවම් කරගත්තට පස්සේ අපි වතුර චුට්ටක් දාන්න ඕනේ. සැම්බෙන්න ඔය විදිහට වතුර දාලා ගින්දර අඩු කරලා වහලා විනාඩි 3ක් විතර උයාගමු. විනාඩි 5කට පස්සේ අපි මේ ඇරලා බලන්නේ.
තාම වතුර ගතිය තියෙනවා. හැබැයි කෑලි නම් තැඹිලා තමයි තියෙන්නේ. ඒ නිසා අපි ගින්දර ටික වැඩි කරගෙන මේ ඉස්ම තව ටිකක් හින්දබගමු. දැන් ඉස්ම හිඳිලා තියෙන්නේ මල්ලිප ඕෆ් කරගන්නවා. අපේ තුඹ කරවිල වෑංජනේ අපි දැන් හදාගෙන ඉවරයි. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙ මුණගැහෙමු.